සැබෑ තේරසය තුළග ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාව කවදත් තිල්ලුවේ ශ්‍රී ලංකාවේති. එදත් අදත් එහි වෙනසක් නැහැ. තරඟකාරී ලෝක තේවිලඳ පොලේ අපට හැමදාමත් හොඳ නමක් තිබුණේ අප අග්‍රගන්නේම තේ සැපයු නිසා. දැනට ලෝකයේ ප්‍රධානතම කළු තේ සැපයුම් කරුවන් අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ අද්විතීය ස්ථානය. එහිදී මහා පරිමාණ තේවතු හිමියන් මෙන්ම කුඩා පරිමාණ තේවතු හිමියන් ලබා දෙන්නේ අනගිභවනීය දායකත්වයක්. කුඩා තේවතු හිමියන් අක්කරයකින් ලබා ගන්නා අස්වැන්න වැඩි නිසා ඔවුන් ඉහළ නිෂ්පාදිතයක් පවත්වාගෙන යනවා. ඒ නිසා අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් දරන දායකත්වය 70%කටත් වඩා වැඩි බව ඔබ දන්නවාද? ඒ නිසා අපේ කුඩා තේවතු හිමියන්ට ඉහළ ජීවන තත්ත්වයක් වගේම සස්ත්‍රීක හෙට දවසක් ලෙහෙසියෙන්ම ළඟා කරගන්න පුළුවන් බව අමතක කරන්න එපා. එහෙත් මේ සාර්ථකත්වයට බාධා ඇති කරන පෙරනිමිති දැන් දැන් පේනවා. එය කුඩා තේවතු හිමියන් වන ඔබටත් එවැගේම රටේ ආර්ථිකයටත් අවාසනාවන්ත අයුරින් බලපාලා. සාමාන්‍යයෙන් මේ BPT වගාව අවුරුදු 25 30ක් කල් ගෙනියන්න ඕනේ. මොකද අපි තේ පැලයක් ඉඳලා නඩත්තු කළා තේ දළු කඩන්න අරගෙන සාමාන්‍යයෙන් අපි කරන නිෂ්පාදන පිරිවැය නැවත ලබා ගන්න අවුරුදු 7ක් 8ක් පමණ කාලයක් මේ පහතරට ප්‍රදේශයේ විශේෂයෙන්ම යනවා. නමුත් අවාසනාවකට අද තියෙන තත්ත්වය තුළ අවුරුදු 10ක් 12ක් යනකොට නැවත වගාවට යොමු වෙන තරමටම මේ වගාව දුර්වලලා අස්වැන්න අඩු වෙලා ගොඩක් අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. කුඩා පරිමාණ තේවතු හිමියන් අද මුහුණ දී තිබෙන මේ ගැටලුවේ අගමුල සොයාගෙන අපි ගියා. එහිදී අපට අනාවරණය වුණේ මෙන්න මෙහෙම කතාව. දැන් මේ ඉඩම හොඳට පසාරවත් කළ පර්වතයේ වගා උදුරලා පසාරවත් කරන තුන වගා කළා නැවත වගා කරපු ඉඩම. නමුත් මේකේ මේ අපිට දකින්න තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි තැන් තැනින් තැන්වල තීපල විශාල වශයෙන් මැරලා තියෙනවා. ඇතැම් ගස් තියෙන මේ හොඳට මේ වගේ සරුවට ඇදිලා ඇතැම් පැල මෙන්න මේ වගේ දුර්වල වෙලා දකින්න ලැබෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව අපි දකින ප්‍රධාන හේතුව තමයි මේ පසසාරවත් කිරීම කටයුතු නිසියාකාරයෙන් සිද්ධ කරත් මේ වගා පිහිටුවීමේදී තෝරාගත්තු පැලවල තියෙන ගුණාත්මක භාවයේ තියෙන දුර්වලකම තමයි අපිට මෙතන ප්‍රධාන වශයෙන් පේන්නේ. ඒක හේතුව තමයි මේ සිටවු පැල බිම් පැල. මේ ගලපු මේ දුර්වලච්ච පැල මේක බිම් පැල. බලන්න මේකේ මූල පද්ධතිය විහිදිලා නැහැ. මේක එකතන මුල් කීපයක් විතරයි තියෙන්නේ, මුල් ගුලියක් විතරයි. ඉතින් නමුත් මේ බිම් පැල එකට හිටවපු පැල සමහර විට මේ හොඳට හැදිලා තියෙන්නේ බිම් පැලේ සමහර බිම් පැල තියෙන හොඳට මුල් විහිදිලා ගියා. දැන් බිම් පැල තියෙන මේ වගේ මුල් කුඩා ප්‍රමාණයක් තියෙන. ඉතින් එහෙම හිටවපු එකම බිම් පැලේ උනත් ඇතැම් විට මේ වගේ හැදෙන්න පුළුවන්. නමුත් වැඩි හරියක් සිද්ධ වෙන්නේ මේ වගේ දුර්වල වෙලා මැරලා යන එක. ඒකයි බිම් පැල ඒ වගා සඳහා නිර්දේශ නොකරන්නේ. නියමිත ප්‍රමිතියෙන් යුතු බෑග් පැලයක්, කියන්නේ අඟල් 7ක් හෝ 9ක් උස බෑග් එක, බෑග් පැලයක කරපු පොලිතින් බෑග් එක හිටවු තේ පැලක් හිටවන මේ තත්ත්වය ඇති වෙන්නේ. මොකද මේ පැලේ අනිවාර්යෙන් තවානේදී අපි යොදන පොරත් එක මේ විදිහට මූල පද්ධතියක් හිටින්නේ මේකේ මුළු බෑග් එක පුරාම තියෙනවා. ඒතර මේ පැලේ පස්සේ හිටවුවට පස්සේ මේ මුල් ටිකට මහා පොළොවත් එක්ක පසත් එක්ක සම්බන්ධ වෙන අවස්ථා වැඩි. දැන් මේකේම අවස්ථා වැඩි. මේකේ මුල් පද්ධතියක් නැහැ. ඒක නිසා තමයි මේ තත්ත්වෙට මේ වගාව මේ පැල දුර්වලලා තියෙන්නේ. ඉතින් අපි ඒක නිසා නිර්දේශ කරන්නේ නිතරම අඟල් 7ක් 9ක් උස බෑග් එකක පොළොව 15ක් 20ක් තියෙන අතු දෙකක් තුනක් තියෙන හොඳින් විහිදුණු පැලයක් හිටවුව නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. වගාවේදී පස තීරණාත්මක සාධකයක්. මේ වගාවේදීත් එහි වෙනසක් නැහැ. තවානක් සැකසීමේදී ප්‍රධානම කාරණය වෙන්නේ තවන් පස. ඒකට තවන් පස හරියට හරියාකාරව තෝරාගත්තේ නැති වුණොත් තවන් අසාර්ථක වෙන එක හේතුවක් වෙනවා. විශේෂයෙන් ජලය බස යාමේ කියන කාරණේදී පසේ තියෙන මැටි තත්ත්වය පිළිබඳව වයනය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධ සුදුසු පසක් තෝරා ගන්න ඕන. අපි ඒක ප්‍රායෝගිකව මෙන්න මේ ආකාරයට අතේ මිටි කරලා ඒක නැවත අතේ ඇලෙනවා නම් සහ නැවත ලිහෙන්නේ නැත්තම් ලේසියෙන් ඒක මැටි ගැතිය වැඩි පසක් විදිහට අපි සලකනවා. ඒක තවනකට සුදුසු නැහැ. ඉතින් මේ ගැටලුව මගහැරව ගන්න අපි පාවිච්චි කරනවා මේකට වැලි ප්‍රමාණයක් කලවම් කරලා මේක වයනය දියුණු කරගෙන සහ ජලය හොඳින් බැස යන පසක් බවට පත් කරගන්න. හොඳ තවාන් පසක වැඩුණු නිරෝගී තීපලයක්
ක්ෂේත්‍රයේ සිටුවිය යුතු බව දේවගාව පිළිබඳ විශේෂඥවරුන් හැමදාමත් පෙන්වා දෙන්නේ. මෙන්න මේ නිසා මේ රෝගී තේපලයක් ලබා ගන්න ක්‍රමානුකූලව සකසාගත් තේපල තවානක් වමනා බව අද වන විට අපේ ඇතම් තේවතු හිමියන්ට අමතක වෙලා. අපි මුහුණ පාලා තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි තේ කර්මාන්තය තුළ තේ නැවත වගාව සහ ඒට අවශ්‍ය තේපැල නිෂ්පාදනය. එතකොට අපිට තේපැල නිෂ්පාදනය කරන්න යනකොට මූලිකම අවශ්‍ය දෙයක් තමයි හොඳ පසක් ලබා ගන්න. මේ පිළිබඳව සොයාබැලීමේදී අපිට වැටහි ගියා තවන්කරුවන්ට නියමිත නිර්දේශින යුතු පස් සොයා ගන්න, එය පරීක්ෂා කරලා දෙන්න සහ එහි වැදගත්කම පහදා දීම තාමත් වැදගත් කාර්යයක් කියලා. තේ තවන් වලට පස් ලබා ගන්න අපිට පුළුවන් ස්ථාන කිහිපයක් දල වශයෙන් අඳුර ගන්න. ප්‍රධානම අපි කිව්වටින් කැකිල්ල වගේ වැවෙන තැන් වල ඉඳන් වල පස්, ඒ වගේම කැලෑ ඉඳන් වල පස්, එහෙම නැත්නම් ගෝතමාලා මාන දාලා පස සංරක්ෂණය කරන තැන් වල පස්. ප්‍රධාන වශයෙන් මෙම අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතියේ තියෙනවා කියලා අපිට හැඟීමක් තියෙනවා. නමුත් එලෙස ලබා ගන්න පස් මූලිකවම මතුපිට අඟල් 6ක් 8ක් විතර තියෙන ස්තරයේ පස් ටික අයින් කළා. ඊට පල්ලෙහෙන් තියෙන පස් ටික තමයි අපි ලබා ගන්න තවන් වලට. මොකද මතුපිට තියෙන පස් වල සාමාන්‍යයෙන් සාරවත්භාවය ගොඩක් වැඩි. ඒ තවන් වලට තරම් හිතකර තත්වයක් නෙමෙයි. මෙසේ තවන් සඳහා යෝග්‍ය පස් තෝරාගත් පසු ඒ සඳහා භාවිතා කරන තවන් බෑග් වල ප්‍රමාණය මෙන්ම ඒවා පුරවා ගන්නා ආකාරයත් තවන් පැලේ ප්‍රමිතියට ඍජුවම බලපානවා. සුදුසු පසක් තෝරගත්තට පස්සේ මේ පස අපි ජීවාණුහරණය කරන්න ඕන. මොකද පහතරට ප්‍රදේශයේ විශේෂයෙන් ජීවාණුහරණය කරන්න අවශ්‍ය වෙලා තියෙන වටපණු හානිය සඳහා ප්‍රධාන වශයෙන්, ඊට අමතරව වල්පැල බීජ මේ විනාශ වීම සඳහා මේ ජීවාණුහරණය කරන එක ඉතාමත් වැදගත් වෙලා තියෙනවා. මල් පිරවීමේදී අපි සුදුසු බෑග් එකක් තෝරගන්න ඕන, පොලිතින් බෑග් එකක්. මේ බෑග් එකේ ඝනකම වෙනවන ගේජ් 150, මේ බෑග් එකේ උසක් වෙනවන ආව මංගල් 7ක්, උපරිම අඟල් 9ක් වගේ තියෙනවන. මේ බෑග් එකේ පළල වෙනවන අඟල් 5ක්. ඒතර මේ වගේ පොලිතින් එකක් තමයි අපි භාවිතා කරන්නේ තේ තවන් සඳහා. මේ පොලිතින් එක භාවිතා කරලා අපි පස් පුරවීම කරන්න ඕන. ඒතර පස් පුරවනකොට මෙන්න මේ ආකාරයට අපි මුලින් පස් ටික ටික දාලා මේ ප්‍රධාන මාපට ඇඟිලි දෙකෙන් දෙපැත්තට බෑග්ගේ බිත්තිය පැත්තට පස් තදවීම තමයි අපි කරන්නේ. මැද අනවශ්‍ය විදිහට අපි තද කිරීමක් කරන්නේ නැහැ. මොකද ඒ රිකිල්ල ගන්න තැන තද වැඩි තද කිරීමක් අපි කරන්නේ නැතුව මේ බෑග් පුරවන්න ඕන. මෙන්න මේ ආකාරයට අපි පිළිල තියෙන මේක රැලි ගතියක් තියෙන්න බෑ. මේ බෑග් එක හොඳට රැලි නැතුව මේ ආකාරයට තියෙන්න ඕන. මේ මැද සාමාන්‍ය ගන්න තද වෙන්න ඕන. දෙපැත්ත හොඳට ඇඟිලි දෙකෙන් තද වෙච්ච බෑග් එකක් වෙන්න ඕන අපි තෝරාගෙන ඉන්නේ. තවන් බෑග් හරියටියට නොතබුවම එතන මතුවන්නේ තවත් ගැටලු සහගත තත්ත්වයක්. ඒ නිසා තවන් පාත්‍රය සකස් වෙන්න ඕන. මෙන්න මේ විදිහට පාත්‍රයේ දිග තමන්ගේ අවශ්‍යතාවය මතයි තීරණය වෙන්නේ. ඒත් පළල මීටරයක් පමණ වීම ඉතාමත් සුදුසුයි. සෙන්ටිමීටර 15ත් 20ත් අතර උසක් පාත්‍රයකට වඩා හොඳයි. තවන් පාත්‍රි දෙකක් අතර අනුමත පරතරය නම් සෙන්ටිමීටර 60ක්. තේපල තවානකට පස වගේම වතුරත් හරිම වැදගත්. තවන් පාත්‍රය ජල මූලාශ්‍රයක් ආසන්නයේම සකස් කරගන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි. කොහොම වුණත් වැඩි වතුර පාත්‍රයෙන් ඉවතට ගලා යන විදිහට පාත්‍රය සකස් කරන්න ඕන. ගහ මුල වැඩිපුර වතුර එකතු වුණොත් ගහේ මුල් කුණු වෙන්න බලනවා. එහෙම වුණොත් පැලය බාල වෙලා මැරිලා යනවා. සරුසාර කුඩා තේවත්තක් හදාගන්න මේ වගේ පුංචි පුංචි කාරණා හැම විටම වැදගත්. ලා කොළ පැහැයෙන් හැමදාමත් දළු ළඟ කුඩා තේවත්තක් නිරතුරුව අතමිට සරු කරන ඉහළ ආදායමකට මගක් වෙනවා. ප්‍රමිතියෙන් අඩු ලාභ පැලයක් හදාගන්නවට වඩා වැඩි මුදලක් ගෙවලා හරි ඉහළ ප්‍රමිතියකින් යුත් පැලයක් නියමිත ආකාරයට සදාගත්තොත් වගාව ඉක්මනින් සාර්ථක වෙනවා. ඉතින් මූලික වියදම වැඩි වුණත් දිගු කාලයක් පුරාවට කිහිප ගුණයකින් වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් මොහොතේ ඒක කුඩා තේවතු හිමියන් වන ඔබට රට ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් මහා උත්සවයක්.